දෙරුවන් සරණයි දැන් අපි සඳහන් කරනවානේ අෂ්ට සමාපatti කියලා රූප ධ්‍යාන කොම කසින භාවනා 10කින් ලබන්න පුළුවන් ඔය කසින භාවනා 10න් ආකාශ කසිනේ හැර ඉතිරි කසිනේ 9න්ම පුළුවන් අරූප ධ්‍යාන 4 උපදවන්නේ ඒක ධ්‍යාන වඩන පිළිවෙලක් තියෙනවා එක එක ධ්‍යානයකට සමවැදලා චතුර්ථ ධ්‍යානයේ දක්වා ධ්‍යාන සම්පූර්ණ කරලා චතුර්ථ ධ්‍යානයේ වශී කරගත් කෙනෙකු එතන මේ මනුෂ්‍ය ලෝකේ නැත්නම් මේ දිව්‍ය ලෝක අනේ පහත බ්‍රහ්ම ලෝකවල පංචස්කන්ධය තියෙනවා මේ ඒ නිසා මේ රූපස්කන්ධය කියන එක තමයි දුකට බලවත් හේතුවක් වෙන්නේ නොඑක් උපද්දරයන්ට පාත්‍ර වෙනවා රූපේ තියෙනකොට ඒ වගේම අවියවදෝලින්ගේ නාස වෙනවා රෝගාබාධ හැදෙනවා පරිහරණයට බොහොම විහෙස ගන්න වෙනවා මේ රූපකා නිසා එනිසා ඒක ආදීනව සහිත රූපේ නැති අරූප ලෝකයේ බොහෝම සාන්තයි ප්‍රණීතයි කියලා ඒ චතුර්ථ ධ්‍යානයට අරමුණු වෙච්ච ප්‍රතිභාග නිමිත්ත අනන්ත ආකාශයේ විහිදුවල ආකාශෝ අනන්තෝ කියමින් ධ්‍යාන වඩනවා දැන් අර දැන් අපි හිතමු පටි මේ පටවිකස්සනේ නම් පටන් ගන්න පටවි පටවි කියන වචනේ හැර ආකාශෝ අනන්තෝ නැත්නම් අනන්තං ආකාශං ඕ විදිහට වඩනවා වඩනකොට මේ අනන්ත ආකාශය ආරම්භ කරගෙන ඒක පාටම අර චිත්ත වීතියට අනුව ධාන චිත්ත වීතිය පහළ වෙලා උපේක්ඛා ඒකග්ගතාංග දෙකින් යුත් වූ චතුර්ථ ධාන සම්ප්‍රයුක්ත ධානයන් බවට පත් වෙනවා ඕගේ හිතේ දැන් අරමුණු කරන තේන අනන්ත ආකාශය ඒකට කියනවා ආකාසානංචායතන ධානය කියලා. ඒක වශී කරගන්නවා. ඒක වශී කරගෙන ඒකෙන් නොපිරිහි කලුරේකලොත් උපදින්න ආකාසානංචායතනෙදී.